අයිබෝවන් ඔබට නිරෝගිමත් දවසක්. ඔබේ ශරීරය නියමිත බරින් නියමිත හැඩයෙන් පවත්වා ගැනීම කියලා කියන්නේ ඔබට තියෙන ලොකු අභියෝගයක් නේද? ලෝකේ තුර කොයිතරම් ප්‍රවණතා මත වුණත් උසට සරිලන බර පවත්වා ගැනීම කියන්නේ ඔබට ඔබ ගැන ආඩම්බර වෙන්න තියෙන කාරණයක් වගේම ඔබ බහුතරයක් ලෙඩ රෝග වලින් තොරව නිරෝගී ජීවිතයක් ගත කරනවා කියන්නේ පිටතට පේන්න තියෙන සලකුණ. නමුත් මේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක ඔබට ඔබේ බරට අමතරව හිතට වදයක් දෙන දෙයක් තමයි උදර ප්‍රදේශයේ මේදේ තැම්පත් වීම කියලා කියන්නේ. හරියට ඇඳුමක් අඳින්න බෑ, ඇඳුමක් ඇඳවත් හැඩ පේන්නේ. මේ වගේ තත්ත්ව ඇති වෙන්න ඔබ තරබාරු වෙන්න ඕන වෙන්නේ නැහැ. බොහෝ අවස්ථාවලදී කෙට්ටු ශරීරයක් තියෙන අයට පවා මේ විදිහට උදර ප්‍රදේශයේ ආශ්‍රිතව මේදේ තැම්පත් වීම, එහෙම නැත්නම් බෙලි ෆැට් ඩිපොසිෂන් කියන දේ සිද්ධ වෙනවා. ඔබ සාමාන්‍යයෙන් ගන්න ආහාර පාන මගින් මේ උදරයේ වටා මේද තත්ත්වය ඉවත් කරගන්න අපහසුයි. විශේෂයෙන්ම විලාසිතා සිදු කිරීමේදී මේ උදරයේ වටා මේද තට්ටුවක් තිබීම සෑහෙන්න බාධාවක්. ඒක හිතට සෑහෙන්න වදයක්නේ. ඒක ඔබත් දන්නවා ඇතිනේ. නමුත් මේ තත්ත්වයේ සඳහාම සුවිශේෂී ක්‍රමවේද සහ ආහාර වර්ග වෙනමම භාවිතා කරන්න ඕනේ. ඉතින් අද විශ්වලෝකයේ අපි මේ වීඩියෝ එක ඔබට ගේන්නේ ඔබේ හිතට වද දෙන ඔන්න ඔය කරදරකාරී ප්‍රශ්නයට ප්‍රත්‍යක්ෂ විසඳුමක් ගෙන එන්න. ආරාධනා කරනවා රැඳී ඉන්න කියලා මේ සුවිශේෂී වීඩියෝවේ අවසන් තප්පරයේ තෙක්ම. අංක 1. ආහාර ගත්ත ගමන් වාඩි වෙලා ඉන්න එපා. ඔබේ ශරීරයේ උදරයේ ආශ්‍රිතව මේ මේදය තැම්පත් වීම ආකාර දෙකකින් සිද්ධ වෙනවා. ඉන් එකක් තමයි සමට ඉතාම ආසන්නයේ පවතින ස්තරයේ සිදුවන මේද තැම්පත් වීම. දෙවැනි ආකාරය තමයි සමට ගැඹුරින් පිහිටි පටකවල මේද තැම්පත් වීම. අපි මේ සඳහන් කරපු ක්‍රම දෙකෙන් සමේ ගැඹුරින් ඇතිවන මේද ස්තරය ඔබට විවිධ රෝගාබාධ සහ සෞඛ්‍ය ගැටලු ඇති කිරීමටත් මූලික වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කාන්තාවන් වයස්ගත වීමත් එක්ක ඔවුන්ගේ බර ප්‍රමාණය ඉහළ යාමක් සිදු නොවුණත් ඔවුන්ගේ ඊස්ට්‍රජන් හෝමෝන මට්ටමේ සිදුවන වෙනස්කම් හේතුවෙනුත් මේ විදිහට මේදය තැම්පත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. මීට අමතරව ඔබ ආහාරගත විගස නැවතත් සුපුරුදු පරිදි වාඩි වී සිටීම සිදු කරනවා නම් ඔබේ උදරයේ සමට යට ස්තරයේ මේදය තැම්පත් වීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන්ම රැකියාවල නිරත වෙන පුද්ගලයින්ට සහ නිතරම පරිගණකයේ ආශ්‍රිතව රැකියා කරන පුද්ගලයින්ට මේ තත්ත්වය වැඩිපුර බලපානවා. මේ නිසා ප්‍රධාන ආහාර වේල් වලින් පස්සේ මිනිත්තු 10ක් පමණ කාලයක් වෙනත් වැඩක යෙදෙන්න කියලා අපි ඔබට කියනවා. වාඩි වෙලා ඉන්න එක නම් කරන්න එපා. ඔබ ප්‍රධාන ආහාර වේල් වලින් පසුව ටිකක් උණු ජලය බීමටත් පුරුදු වෙන්න. මෙමගින් ආහාර දිරවීම ක්‍රමවත් වෙනවා වගේම අනවශ්‍ය ලෙස ශරීරයේ මේදය තැම්පත් වීමත් වළකිනවා. අංක 2. මේදය අඩු තන්තු වැඩි ආහාර වේලකට යොමු වෙන්න. අධික තරබාරුව සමග උදරයේ මේදය තැම්පත් වෙන පුද්ගලයින් සඳහා තමන්ගේ ආහාර වේලේ වෙනසක් සිදු කිරීම අනිවාර්යෙන් කළ යුතු එකක්. ඔබේ උකුල් සන්ධිය ආශ්‍රිතව ආරම්භ කර මිනුම් පටියක් මගින් උදරයේ වටා ප්‍රදේශයේ මැන බලන්න. මේ වට ප්‍රමාණය අඟල් 35කට වඩා වැඩියෙන් තියෙනවා නම් ඒකෙන් කියන්නේ ඔබේ උදරයේ වටා අහිතකර මේදේ තැම්පත් වීමක් සිදු වෙනවා කියන එක. මේක පරීක්ෂණ මගින් ඔප්පු කරලා තියෙන කාරණයක්. විශේෂයෙන්ම ඔබ ප්‍රධාන ආහාර වේල් තුනටම බත් ආහාරයට ගන්නවා නම් ඔබගේ ආහාර වේල් තුල බත් ප්‍රමාණය අඩු කරමින් තන්තු සහිත ආහාර ප්‍රමාණය වැඩි කරගන්න අමතක කරන්න එපා. පලා වර්ග, එළවලු සලාද, ප්‍රෝටීන් සහිත මස්, මාළු සහ බිත්තර ආදියත් කාබෝහයිඩ්‍රේට් වලට සාපේක්ෂව වැඩියෙන් ගන්න කටයුතු කරන්න. කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඉහළ යාමත් එක්ක අතුරුඵලයක් විදිහට ශරීරයේ මේදය තැම්පත් වීම වක්‍රාකාරයෙන් සිද්ධ වෙනවා. මේ නිසා ඔබ ගන්න ප්‍රෝටීන් සහ තන්තු ප්‍රමාණය ඉහළ නැංවීම ඉතා වැදගත් වෙනවා. ඔබ ඇතැම් ආහාර වේලක් සඳහා පළතුරු යුෂ පානය කරනවා නම් ඒකට සීනු එකතු කරන්න එපා. සීනි එකතු කිරීම මගින් ඔබ පළතුරු යුෂ පානය කිරීම මගින් බලාපොරොත්තු වන දේ කිසිසේත්ම ඔබට ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේද අධික සහ පිළියෙල කරන ලද කෘතිම ආහාර වර්ග භාවිතා කිරීම හැකි තාක් සීමා කරන්න. ඔබ දන්නවද ඕනම තෙල් වර්ගයක් දැවීමට හෝ රත්වීමට ලක්වෙද්දී එහි අණුක ව්‍යුහය වෙනස් වීමට ලක්වෙනවා කියලා? මේ තත්වය ආහාර බැදීමකට ලක් කරද්දී තෙල්වල පැහැය රන්වන් පැහැයේ සිට දුඹුරු හෝ කළු පැහැයට ලක්වීම මගින් හඳුනා ගන්න පුළුවන්. මේ ආකාරයෙන්
ට්‍රාන්ස් ෆැට් සහිතව පිළියෙල කරගන්නා ආහාර නිසා මේ ආකාරයෙන් මේදය තැම්පත් වීමේ අගය ඉහළ යාමක් සිද්ධ වෙනවා. මේ නිසා එවැනි ආහාර වර්ග හැකිතාක් භාවිතයෙන් ඉවත් කිරීමට ඔබට පුළුවන් නම් ඒක ඔබ ලබන ලොකු ජයග්‍රහණයක්. අංක 3. උදර ප්‍රදේශයට අදාළව ව්‍යායාම් වල නිරත වෙන්න. විශේෂයෙන්ම අධික තරබාරුව සමග උදරයේ මේද මට්ටම ඉහළ යන කෙනෙක් නම් ඔබ ඔබේ දිනපතා චර්යාවට සුළු හෝ ව්‍යායාම් කාලයක් වෙන් කිරීම අනිවාර්යෙන් කළ යුතු දෙයක්. මේ සඳහා ඇවිදීම හෝ දිවීම ආදී ව්‍යායාම් වල නිරත වීම ඔබට කරන්න පුළුවන්. ඔබේ ජංගම දුරකථනයේ මගින් ඔබේ පියවර මැනීම සකස් කරලා බලන්න ඔබට පියවර කීයක් එහෙම නැත්නම් කොච්චර අඩි ප්‍රමාණයක් යන්න පුළුවන්ද කියලා. ඔබේ BMI අගය 90 ඔබ තරබාරු මට්ටමට අයත් වෙනවා නම් ඔබේ දිනකට ඇවිදී යුතු පියවර ප්‍රමාණය 10,000 සිට 15,000 අතර ප්‍රමාණය දක්වා විහිදෙනවා. මීට අමතරව ඒරොබික් ව්‍යායාම සහ උදරය හා අදාළ වන විශේෂිත ව්‍යායාම අන්තර්ජාලය ඔස්සේ හෝ නරඹා ඒ ව්‍යායාම් වල යෙදීම මගින් ඔබට උදරය අඩු කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. අංක 4. මේදය දහනය කරන ස්වභාවික පාන වර්ග භාවිත කරන්න. මේ බෙලි ෆැට් එහෙම නැත්නම් උදරගත මේදේ ඉවත් කරගන්න හොඳම ස්වභාවික පානයක් තමයි උණු ජලය කියලා කියන්නේ. ඔබේ ප්‍රධාන ආහාර වේල් වලින් පසුවත් පානයට ගන්න ජල වීදුරුව උණු ජල වීදුරුවක් බවට පත් කරගන්න. ඒ වගේම උදෑසන අවදි වීමෙන් පස්සේ පානය කරන ජල වීදුරුවටම ලෙමන් හෝ දෙහි යුෂ සල්පයක් එකතු කර ගැනීම මගිනුත් ඔබේ ශරීරයේ තැම්පත් වෙලා තිබෙන මේද ස්තරය ඉවත් කරගන්න ඔබට හැකියාවක් තිබෙනවා. ඒ වගේම උදෑසන හිස් බඩ සූදුරු තැඹූ ජල වීදුරුවක් පානය කරන්න පුළුවන්කමක් තියෙනවා නම් එමගිනුත් අනවශ්‍ය මේදයේ තැම්පත් වීම මගින් ඔබව ආරක්ෂා වෙනවා. විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්න මේ හැම පානයක්ම උදෑසන හිස්බඩ පානය කිරීම අනිවාර්යයි කියලා මතක තියාගන්න. ඊට අමතරව එදිනදා ආහාර වේලට කුරුඳු, සුදුලූණු, කරපිංචා ආදිය අනිවාර්යෙන් එකතු කරගන්න. සුදුලූණු ව්‍යංජනයක් සහ කරපිංචා දළු සලාදයක් සතියකට වරක් හරි ආහාරයට එකතු කරගන්න අමතක කරන්න එපා. ඔබේ අනවශ්‍ය මේදයේ තැම්පත් වීම ආරම්භ වන තැන වගේම එය අවසන් වන ස්ථානයත් ඔබේ ආහාර වේල කියලා මතක තියාගන්න. අංක 5. අධික ආතතිය වළක්වා ගන්න. ඔබේ අධික ආතතිමය ස්වභාවය කියන්නේ ඔබේ මේද ප්‍රමාණය ඉහළ නංවන සාධකයක් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඇත්තටම ඔබේ ආතති හෝමෝනය එහෙම නැත්නම් කෝටිසෝල් හෝමෝනය ශ්‍රාවය සිදුවෙද්දී ඔබ බොහෝ දුරට ආහාර අධිකව ලබා ගැනීමට පෙළඹෙනවා. ආතති තත්වයකදී අධිකව ආහාර ගැනීම වගේම ආහාර ප්‍රතික්ෂේප කිරීම කියන කාරණා දෙකම සිද්ධ වෙන්න පුළුවන් කියලා අනිවාර්යෙන් දැනුවත් වෙලා ඉන්න. ඒ වගේම මේ නිසා ඔබ ගන්නා ආහාර ප්‍රමාණය ඔබට දරාගත නොහැකි නිසා සහ ඔබ කිසිදු ව්‍යායාමයක නිරත නොවීම නිසා මේ විදිහට මේද ස්තරයේ තැම්පත් වීම සිදු වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔබ වෙනුවෙන් කාලය ගත කරන්න වෙලාවක් වෙන් කරගන්න අමතක කරන්න එපා. ඔබ ප්‍රිය කරන යමකට අනිවාර්යෙන් කාලය වෙන් කරන්න. මෙමගින් ඔබේ ආතති ස්වභාවය ඉවත් කරගන්න ඔබට පුළුවන්. ඒ වගේම ඔබට දරාගත නොහැකි මට්ටමේ ආතතිමය ස්වභාවයකදී උපදේශණය සඳහා යොමු වීමට දෙපාරක් හිත හිත ඉන්න එපා. ඒ සඳහා ඔබ අනිවාර්යෙන්ම යොමු වෙන්න. අංක 6. සුවදායි නිින්දක් ලබා ගන්න. නිින්ද කියන්නේ ඔබට ඇතිවෙන සෑම රෝගී තත්වයක් සඳහාම ඍජුවම බලපාන කාරණයක්. හොඳ නිින්දක් නොමැති පුද්ගලයින් අධික ලෙස තරබාරුවට ලක්වීමේ ප්‍රවණතාවයක් පවතිනවා කියලා පරීක්ෂණවලින් පවා ඔප්පු කරලා තියෙනවා. නිසි නිින්දක් නොමැති වීම කියලා කියන්නේ ඔබේ ශරීරයේ ග්‍රිලයින් මට්ටම ඉහළ යවන ගමන් ලෙප්ටින් මට්ටම පහළ යවීම සිදු කරන ක්‍රියාවලියක්. මේ නිසා අවදියෙන් සිටින කාලය තුළ ඔබට අධික ලෙස කුසගිනි ඇතිවීමත් සිදු වෙනවා. නිින්ද මදකම එක්ක ඔබේ ආහාර ජීර්ණයේ ගැටලු වගේම ඔබේ හෝමෝනමය සමතුලිතතාවයේ ගැටලුකාරී තත්වයන් ඇති කරනවා. ඒ වගේම ඔබේ ශරීරයේ ග්ලූකෝස් සඳහා දක්වන ප්‍රතිචාරවල වෙනස්කම් ඇතිවීමත් මේ නිින්ද මදිකමත් එක්ක ඇතිවෙනවා. මේ සමගම ඇතිවෙන හෝමෝන අසමතුලිතතාවයේ සහ අක්මාවේ ඇතිවෙන ක්‍රියාකාරීත්වයේ ගැටලු සමග ඔබේ ශරීරයේ තරබාරු වීම වැඩි වීම සිද්ධ වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවකදී ඔබ ශරීරයේ කෙට්ටු කර ගැනීම සඳහා කොයි තරම් ව්‍යායාම සිදු කළත් ඔබේ ගැටලුව තියෙන්නේ නිින්ද තුලයි. අන්න ඒ නිසා අනිවාර්යෙන් පැය 6ක හෝ 7ක සුව නිින්දක් රාත්‍රී කාලයේදී ලබා ගැනීම කළ යුතුම දෙයක්. ඒ වගේම මේ නිින්ද සුවදායි සහ බාධා කිරීම් වලින් තොර නිින්දක් බවට පත් කරගන්න අමතක කරන්න එපා. ඔබේ ශරීරයේ උදරයේ වටා ඇතිවන මේද මට්ටමට මේ වීඩියෝවේ සඳහන් කළ කාරණා අනිවාර්යෙන්ම බලපානු ලබනවා.
ඉතින් මේ මේද මට්ටම ඉහළ යාමට මින් බලපාන කරුණු හෝ කරුණු කිහිපය පිළිබඳව ඔබ අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඔබ මේ ගැන දැනුම්වත් වුණා වගේ තව කෙනෙක්ට මේ වගේ දැනුම ලබා ගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලාත් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබ තාමත් අපිව subscribe කරලා නැත්නම් මේ වගේ වටිනා වීඩියෝ ඔබ වෙත ගෙන එන විශ්මලෝකය දැන්ම subscribe කරන්න. අපි මෑතකදී upload කළ videos මොනවද කියලා බලන්න පුළුවන් ඊළඟට එන links වලට ගියොත්.